අයිබෝ අනේ සුබ දවසක් ආදරණීය දුවල පුතාලට දෑවර දෙමාපියන්ට. ඉතින් ඉති කොහොමද? හැමෝම හොඳින් ඉන්නව නේද පුතේ? ආ හොඳයි. එහෙනම් කෝ බලන්න කෝ බලන්න අපේ චූටි යාළුවෝ ටික. ඉන්නේ දෙම ඇවිල්ලා නේද? කොණ්ඩෙ තොප්පියකුත් දාලා යාළුවේ. නික කොණ්ඩෙකට ආසයිද? ඒකනේ. හරි නැගිටින්න පැටියෝ. නැගිටින්න හැමෝම. Good morning to you, okay, mother. Hi, again. Good morning to you. Good morning to you. Good morning, dear children. Good morning to you. Right. Then put that teacher, good morning to you, okay, mother. Good morning to you. Good morning to you. Good morning, dear teacher. Good morning to you. Right. Mal mal kaise kaise hude? Onna. Mal 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 mal. Why ne? Onne he naang. Api exercise kaan patanga mo neethu babi. Right. Hands up karan hamo. Hands up. Hands down, hands up, hands down, hands up, hands down, hands up, hands down. In a lapti aganda. 1, 2, 3, 4, 5, 6, 7, 8. Once again. 1, 2, 3, 4, 5, 6, 7, 8. Anna. 1, 2, 3, 4, 5, 6, 7, 8. Right. Anna. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. Very good. දැන් මොකද කරන්නේ? දැන් මතකයිද ඊළඟට අපි කරන exercise එක? අත් දෙක දිගාරින් දෙපැත්තට මෙහෙම. Right. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. Hands down කරන්න. Let me tell you again. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. Right? Roskella, kapule loku engilla allanno. Maha patengi. 1, 2, 3, 4, 5, 6, 7, 8. Again. 1, 2, 3, 4, 5, 6, 7, 8. චූටි මැජික් එකක් පෙන්වන්නද? ලස්සනයිද මගේ මාළු ටැංකිය? ඔන්න. මම මගේ මාළු පැංචර කන්න කෑම දෙන්න යන්නේ. එකද යා කෑම කනවා. ඔන්න. හවු නේද? අඩිගින්න ඉඳලා තියෙන්නේ නේද? ඔක්කොම ටික කෑවය. තව එක්කෙනෙකුට දෙමු.
උතේ මේ මල් පැන්සගේ තියෙන පාට මොනවාද? අග්ගල කියන්නේ. හා හා රතු කොළ. Yellow, red and green. ඔන්න ඊළඟට එන මාළුවගේ පාට කියන්න ටීචර්ට. ඊළඟ මාළුවගේ තියෙන පාට ටිකට අග්ගල කියන්න බලන්න. Blue, yellow and red. And blue, yellow, and red. Niyadi. Pink, yellow, and white. As the key white, tibuna black, hook tibuna ned. Part matakaranga. Mea mona part of the. Nani in part, I need to put a light blue. Light blue and pink hook tibuna. එකද හා ලස්සනයිද මගේ මාළු ටැංකිය එකනේ හරි එහෙනම් කොහද උසේ එක්සර්සයිස් එක කරන්න අමුතු වුණා ඒක කරලා ඉමු නේද ඔගොල්ලෝ ආසම එකටනේ හරි ඔන්න එහෙනම් ඔව් උසේ අනේක කරන්න බලන්න අද්දි කුඩට උස්සලා ඇඟිලි තුඩු වලින් ඉස්සලා ඉන්න ඕනේ බැටියා හරිද right දැන් hands down කරන්න අතරි දෙනවනේ නැත්තම් හරි එහෙනම් අද තුබෙම අපි සින්දුවක් අහමුද සින්දුව ඉස්සෙල්ලාම අහගන්න හොඳට ඊට පස්සේ පුතාලා කියන්න ඕනේ හොඳද දැන් වාඩි වෙන්න වාඩි වෙන්න වාඩි වෙලා බලමු All credit goes to this app owner. Thank you so much. Baba Black Sheep, he won't listen to me. හැමදාම උදේට ආනකොට පාඩම් වෙනවා ඔයගලන්ට ඒවා නේද ගොඩක් ඒවා ඔයගොල්ලෝ දන්නවා දැන් හරි පුතේ දැන් ගන්න හැමෝගෙම brain development activity book එක අද අපි brain development activity එකක් කරන්නේ අලුත් අම්මලා ඉන්නවා නම් ඒගොල්ලෝ දන්නේ නැහනේ මොකද්ද පොත කියලා brain development වලට අපි මම ගන්න කිව්ව ඔයගොල්ලන්ට art book එකක් art book එකේ හොඳ ඉඩ තියෙනවානේ අපිට activities කරන්න ඒ නිසා මම आर्ट बुक तमें गाने के मेन मेवा नॉर्मली आर्ट बुक
එක අපි ගොඩක් ඇක්ටිවිටීස් කරලා තියෙනවා මුල් කාලේ කරපු ඒවා කීපයක් තියෙනවා මේවා පරණ වීඩියෝස් බලලා ඔයගොල්ලෝ කම්ප්ලීට් කරගන්න ගොඩක් කරලා තියෙනවා ඒවා අද අපි කරන්නේ අම්මලා මෙන්න මේ විදිහට ඇඳලා දෙන්න මම මේක දැන් බෝඩ් එකේ අඳිනවා ඔයගොල්ලෝ අඳින්න ඕන විදිහ මම බෝඩ් එකේ අඳිනවා මේ ඇරෝස් බබා මේ කලර්ස් වලින් මාත් ටික අඳින්න ඕනේ ඒක අම්මා ඇඳලා දෙන්න මේ ටික මේක අඳින විදිහ මම බෝඩ් එකේ දාන්න right මාත් එක්කම අඳින්න ගන්න ආඩ් බුක් එකේ මේ අතට තමයි අඳින්නේ මේ පැත්තට කොටු 6යි පහලට කොටු 4යි හරහට කොටු 6යි පහලට කොටු 4කුයි අඳින්න කියන කොටු අඳින්න කොටු ටික අම්මා ඇඳලා දෙන්න කොටු ටිකයි ප්‍රස්ට් ඇරෝස් ටිකයි අම්මා ඇඳලා දෙන්න ඉතුරු ප්‍රස්ට් රෝ එකේ තියෙන ඇරෝස් ටික අම්මා ඇඳලා දෙනවා ඉතුරු ඒවා බබා ටීචර්ත් එක්ක ටීචර් කියලා දෙන විදිහට කරා brain development activity book එකේම කරන්න මේක right ඔන්න ඔය විදියට හරහට කොටු 6යි පහලට කොටු 4යි පාට පෙන්සල් වලින් හරි ප්‍රැටික්නම් තියනවා නම් ප්‍රැටික්නම් වලින් ඇදලා දෙන්න අම්මා මම්මී අදි මේවා First arrow is the red. Red color upside arrow is the. Red color upside arrow is the. Next one. Next one. Yellow color downside arrow is the. Yellow color downside arrow is the. After. Left side. blue arrow blue arrow එක left side එකට යන blue color arrow එක right side green color arrow එක right side green arrow left angle arrow එකක් අඳින්න orange color right angle arrow එකක් අඳින්න black color ඔන්න අපේ arrows right අම්මි ඇඳලා දෙන්න මේ colors වලින් ඊට පස්සේ color pencil ටික ආපහු box එකටම දාන්න එයා හොයාගෙන අඳින්න ඕනි ඊට පස්සේ පුතාලා කුටි බබාලා මේ බලන්න කීචාද මොකද්ද මේ කරන්නේ යන්නේ හ්ම් බලන්න කීචාද අමුතු වැඩන්නේ මේ දෙන්නේ එන දත දීලා නැණි මේ වගේ එක ඈ එහෙම හිතනවා නේද ඔව් අලුත් වැඩක් ඔයාට හොඳට හිතලා කරන්න තියෙන වැඩක් බලන්න පුතේ කීචා ඇඳලා තියෙන මේ කල එක එක ඒවා එක එක පාට එකිනෙකට වෙනස් නේද මේ ඉතලේ විදි එකක් තව නැණි මේ කොහෙද මේ අප්සයිඩ් එකට තියෙන්නේ මේක විතරයි රෙඩ් කලර් එකෙන් තියෙන්නේත් ඒක විතරයි. තේරෙනවද?
කල එකත් වෙනස් ඒකේ ඩිරෙක්ෂන් එකත් වෙනස් දිශාව ඇඳලා තියෙන දිශාව මෙවන් මේකේ මේක ඩවුන් සයිඩ් එකට ඇඳලා තියෙනවා yellow color එකකින් ඇඳලා තියෙනවා මේක පුතාගේ left hand එක සයිඩ් left side එක left right මතකද ගෙන්නුවා ආ අන්න දැන් ඒව ඕන වෙනවා මේ පාඩම් වලදී දැක්කද ඔය left hand එක පෙන්නන්න show me your left hand left hand හැමෝම පෙන්නන්න left hand එක පෙන්නන්න ඉස්සලා right is තමයි මම ටග් ගාලා අත පාඩේ දැමුව left is වා පුතේ එහෙම බෑ ටග් ගාලා මතක තියෙන්න ඕනේ left right ආ right hand එක පෙන්නන්න දැන් right hand එක ආ එතකොට මේ arrows වල බලන්න මේ ඉතල වල බලන්න මේක left එක left arrow එක මේක right arrow එක මේක මෙහෙම angle එකද තියෙන්නේ එහෙම දෙකම තියෙන්නේ angle එකද තියෙනවා හැබැයි ඒක තියෙන කොයි පැත්තටද පහලට තියෙන්නේ පහලට වම් පැත්තට තියෙන්නේ තේනවද මේක පහලට දකුණු පැත්තට බර වෙන්න තියෙන්නේ එකද right angle එක down side right angle එක මේක down side left angle එක ඔන්න ඔය විදිහට අම්මි ඇඳලා දුන්නාට පස්සේ පුතාට තියෙනවා ඊටත් එක්ක වැඩක් කරන්න. හරි විදියට ඇඳලා දෙන්න අම්මලා ඉස්සෙල්ලම. හරි නේද පුතේ දැන් ආ දැන් මොකද කරන්න කියලා බලන්න ඊටත් එක්කම කරමු එකක් මං කියලා දෙනවා ඊළඟට ඔගොල්ලෝ තනියෙන් කරන්න ඕනේ ඔයාට පේනවද පුතේ දැන් අපි මේ විදිහට පොතේ ලියලා දුන්නානේ මම පොතේ තියෙන ටිකම තමයි තියෙන්නේ පුතාගේ පොතේත් ඔය විදිහටම තියෙනවා ආ දැන් පුතා මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලම මම මේ කියන පාඨවල ටික තියාගන්න මේ සිවුඩි ටීච කියන පාඨවල ටික අරගෙන කලර් පෙන්සිල් වලින් පුතා අඳින්නේ කලර් පෙන්සිල් වලින් ප්ලැටිනම් වලින් අඳින්න එපා හොඳද කලර් පෙන්සිල්ස් ගන්න මම මේ කියන කලර්ස් ගන්න රෙඩ් කලර් රෙඩ් කලර් එක පෙන්වන්න මේ සුඩින් තියන්න ටීචර්ට පෙන්වන්න මේ සුඩින් තියන්න ආ yellow කලර් අම්මා තෝරලා දෙන්නේ නැහැ අම්මලා වැරදි වැඩ කරනවා එහෙම බෑ මේ බබාට කියන්නේ බබානි පාට හොයාගෙන අඳුනගෙන හොයාගන්න ඕනි අම්මලා කවුරුත් මේ මේ කික්මන්ට හොයලා දෙන්න ඕනි කියන එක නෙමෙයි ළමයා හරියට පාට දැනගෙන හොයාගන්නයි ඕනි හොඳේ red yellow blue color බබාම හොයලා ගන්න blue color එක green color green color very good orange color වැටුණා නේද පුතේ ආ ඔරෙන්ජ් කලර් බ්ලැක් කලර්
දැන් ওই පාට ටික ටීචර්ට පෙන්නන්න දැන් ඔයාගා කොම ටික තියනවා කියලා පෙන්නන්න හැම පාටම හැමෝටම තියනවා නේද නැත්තම් බෑ වැඩි කරන්න right දැන් ඔක්කොම ටික ඔන්න තියනවා අපි හරි ඔක දැන් මේ සුඩින් තියාගන්න මෙන්න මෙහෙම මේ ටීචර් පාට පෙන්සල් නෙමෙයි මං ක්ලැටික්ම් වලින් පෙන්නන්නේ ඔයගලන්ට මොකද මං පාට පෙන්සලින් ඇන්ද 3D එකට පේන්නේ නැහැ ඔයගලන්ට ඒ නිසා එන් ඔන්න පේනවද මෙන්න මේ තියෙන්නේ මගේ ප්ලැටිනම් ටිකේ පාටවල් වලින් ඒ පාට පහ මංගාව තියෙනවා right එයා බලන්න මේ ඔයා හැමතිස්සෙම පුතේ මෙතනින් left to right ඔයා අඳින්න ඕනේ මේ arrows ටික left to right මෙතනින් left side එකකින් start කරලා මේ මෙහිම left to right ඇඳගෙන යන්න මේ තියෙන පාට බලන්න direction එක බලන්න ඒ arrows තියෙන විදිහටම අඳින්න බලන්න මුලින්ම කරන්න ඕනේ red color upside arrow එකක් අඳින්න ආතේ ඒකම පහලට ඇඳගෙන යන්නේ නැහැ left to right කරන්නේ අපි activity හරි මේක ඉස්සෙල්ලාම red color upside arrow එක ඇඳලා ඊට පස්සේ yellow color downside arrow එක අඳින්න left side blue arrow එක right side green arrow එක left angle downside එකට තියෙන left angle orange arrow එක downside right angle එකට තියෙන black arrow එක අඳින්න බලන්න ඊට පස්සේ ආපහු යට පෙළි පටන් ගන්න මේ පෙළි ඊළඟට ආපහු ඒක මෙතනට වෙනකම්ම black එකට වෙනකම්ම ඇඳලා පස්සේ ආපහු මෙතනින් start කරන්න red arrow එකෙන් start කරා black arrow එකෙන් finish කර මෙහෙදි කරන්න බලන්න ඊට එන බලන්න තනියම කරන්න හරි පැත්තටම අඳින්න දැන් වැඩි වෙන අවධානයෙන්ම ඉන්න ඕනේ පුතේ වෙන වෙන අවධානවලට ගියොත් පාට වැරදෙන්න පුළුවන් arrow එක වැරදින්න පුළුවන් නේද ඒ නිසා කරන දේ ගැන උපරිම අවධානයෙන් ඉන්න ටීචර්ත් නිශ්ශබ්දව ඉන්න මමත් කතා කරන්නේ කොහොමද බාධාවක් වෙයි අම්මලත් ළඟට වෙලා ඒක මේක කීකේ පෙන්වන්න දෙපත් සම්පූර්ණ තනියෙන් බබාට වැඩේ කරන්න දෙයි අම්මා චුට්ටකට ඉවත් වෙන්න ඔතනින් පැන්සල අල්ලන්න අත අල්ලන්න මුකුත් කරන්න එපා කෑම කවන්න කොහොමත් යන්න එපා අපි කෑම කනවා දැන් පස්සේ බබා මොන්ටිසෝරි ගිහලා තනියෙන් ඉන්නේ කියලා හිතාගෙන අම්මිත් චුට්ටක් පාටේ ඉන්නකෝ මට මේ ටික බබාට හරියට කියලා දෙන්න දීලා හරි උතාල තනියෙන් කරන්න හරිද ඔන්න ටීචර් සඳිනවා දැන් ඔයාලා වගේ මොන්නේ
දැන් තවත් ඇක්ටිවිටි එකක් කරනවා. හරිද? එකක් බ්‍රේන් ඩෙවලොප්මන්ට් බුක් එකේම කරමු. මේක මේ අපි කරපු මේ ඇක්ටිවිටි එක ආශ්‍රිතවම තවත් එකක් දෙන්න. හරි? මේකේ පාර්ට් 2 එක. මේ පාර්ට් 1 අපි කම්ප්ලීට් කරා. දැන් පාර්ට් 2 එක යන්නේ. හරි. ඒච් බෝඩ් එකේ දාන්නම් අම්මා ලියලා දෙන්න ඇඳලා දෙන්න. रेक्टैंगल प्रमाणल Right.
එම්පුටි ඔතන අපි ඇඳලා තියෙන්නේ ඉතාලා මෙතන මේ ඇක්ටිවිටි එකේ ෆස්ට් ඇක්ටිවිටි එකේ කරපු ඇරෝස් ඒ ඇඳපු ඩිරෙක්ෂන්ස් වලටම තමයි ටීචර් ඔය ඔක්කොම ඇරෝ ටික එක කොටුවකට දාලා තියෙන්නේ. පේනවද? ඔක්කොම ඇරෝස් ටික එක කොටුවකට දාලා තියෙන්නේ. පුතාට තියෙනවා වැඩක් කරන්න. මේ එක එක එකින් එකට ඇරෝස් වල කලර් එක බලන්න ඩිරෙක්ෂන් එක බලන්න බලලා ඒ තියෙන ඇරෝස් කීයක් තියෙනවද කියලා කවුන්ට් කරලා මම මේ අඳින තැන ඉස්සරහ රවුම ඇතුලේ ලියන්න ඕන. තේරුණාද? කොටුව ඇතුලේ. මෙතන ඔයා ලියන්න අප්සයිඩ් රෙඩ් ඇරෝස් කීයක් තියෙනවද? කොටුව ඇතුලේ ලියන්න ඔය ඇරෝස් කීයක් තියෙනවද කියලා කවුන්ට් කර කරන්න බලන්න. ඔබ බලන්න පුතේ අම්මි ඇඳලා දුන්නද? ආ. එළලා නේද? කොහොමයි? කොකෝ තව ගොඩක් යාළුව කරනවා පේනවා. ඉක්මනින් කරන්න. මං මේවා අම්මිට ඇඳලා දෙන්න කිව්වේ. දැන් බබාට මේක අඳින්න කිව්වා නම් එයා මම පහක් ඇඳලා තියෙන එකට තුනක් අඳි. දෙකක් ඇඳලා තියෙන එකට පහ හතරක් අඳි. ඔහොමනේ නේද? වර්ක් ෂීට් එකක් සාමාන්‍යයෙන් පෙර පාසලට ගියත් ටීචර් ලියලා දෙනවා එහෙම නැත්නම් ෆොටෝ කොපි එකක් දෙනවා මේ විදිහනේ අපි කරන්නේ ඒතකොට බබාට මේ ඔක්කොම ලියාගෙන කරගෙන කරන්න බෑනේ පොඩි ළමයින්ට අම්මලා වරදවා හිතන්න එපා මං ඒ දේවල් ඒ අර ඒ වෙලාවේ මේ විදිහට කියන්න මට සිද්ධ වුණේ මොකද මේ හැම පාඩමකම අඩුපාඩු හොයමින් අපේ මේ නොමිලේ පෙර පාසල නවත්තන්න පෙත්සම් ගහන කොට්ටාශේකුත් ඉන්නවා ඕගොල්ලෝ දන්නවා මේ දවස්වල සෑහෙන ඒගොල්ලෝ මහන්සි වෙනවා මේ නොමිලේ දරුවන්ට ගන්න එක නවත්තන්න මට මඩ ගහලා මඩ ප්‍රචාරණ යවලා තවත් ටිකක් මාව ඒගොල්ලෝ නිසා ප්‍රසිද්ධ වෙලා තියෙනවා ඉතින් මූ මාව මගේ ෆොටෝ අරන් එක එක විදියට හදලා ෆේස්බුක් එක පුරා ෂෙයා කරලා ඉතින් ගොඩාක් ලොකු මහන්සියක් වෙහෙසක් දරනවා අනිමන්ද ඉතින් ඒගොල්ලන්ට ඒක සතුටින් කරනවා නම් ඒගොල්ලෝ ඒව කරගෙන හිටපු දෙන් මගේ සතුට තමයි මම මේ භුක්ති විඳින්නේ මගේ සතුට දරුවන්ට දෙයක් උගන්වලා සතුටින් ඉන්නේ. Right.
Puti. Pugol ng hari de. Kubalan, kubalan. Then kami kat langkar lah pot pennan no ni hemo. Icha te pot pennan kami kat langkar lah. Shaa, kekata kerala ni. Teru na wedi ni de alu. Alu antu wedi teri la ni jo kekata. ඔන්න ටීචර්ට් බෝඩ් එකේ උත්තර ලියලා පෙන්නන්නම්. එතකොට බලන්නකෝ ඔයාගේ උත්තරේ හරිද කියලා. අප්සයිඩ් රෙඩ් ඇරෝස් කීයක් තිබුණාද බබෝ? කවුන්ට් කරමු. 1 2 3 4 5. අහක් තියෙනව නේද? අපහු බලමු. 1 2 3 4 5. ඔන්න එහෙනම් අපි ලියනවා 5යි කියලා. Down, brown, up. This is the right? Dive with the next one. Downside. Yellow arrows. One, two, three, four. Four. One, two, three, four. Blue wave. One. 2 3 4 5 6 7 7 1 2 3 4 5 6 7 Next one. Green name balloon. 1 2 3 4 5 6 6 Count again. 1 2 3 4 5 6 After orange arrows. 1 2 3 4 5 6 7 8 9 Black arrows balloon. 1 2 3 4 5 6 7 8 9 10 10 Okay. Kapan? Memo gimana hari ni? Itu teacher ni buat answers mau buka tabel la ni. Itu pun tak. Kapan hari ayat tu? Saya nak komedi ke hari ayat? Kok mah hari babal? Ah. Cok ni. Nenehi nangu mang ada reak kevan ni ani ala ganda. Teacher ada reak kevan ni anu mah. Ala ganda. Watan dua, mana watan itu alagan? Elua, kene kita ada lagi kodak honda tu putte. Honda lama yo bolu hari masa oke kita ada activities dekat macam apa? Neder, kodak hitan nanti buna eva. Neder, honda tawadan e mukerala hitala balala keran nanti buna ada budiye wehsela honda lama. Right. Then, oyaage chitra pota ganna. Chitra pota ganna ko chitra ekak kandinda api. Chitra ekak kandimuda? Mokadda aasa andinda? Chitra pote? Lassana mal malvattak kandimuda api? Lassana malvatta? Andi mo balan na hinalas. Saan na malwata kya aluhe mo? Muli mapi ang asak ka andi mo. Istra po ito yan din na. Ang asina, mami po ito andi mo. Ito yan dala pende no, yala yan dala pata talaga. ஏன் பாட்டுக்கிறான்னே அல்லை ரச்சன்று பாட்டுக்கிறான் இது கீரதிரதிரானு காலிம் பாட்டாங்கள் திர்த்து பாட்டுக்கிறான் ரச்சன்று நேன் ஏன் மத்துக்கேன் கரான்னு பாலான்னே
Right. Arinid. Pabalan na hasabin. Api step by step yang nga. Aha sa endela, ida mama endela. Wow, lasanay. Ika naman, ito ninyo dalawa, ito ang tinukon na mag-ihalo, hindi lang tiwaray ni. Tuwag ni. Parimarasanay. Dempute. ඊළඟට ඔන්න අපි අපේ garden එකේ ලොකු ගහක් අඳිමු. ඒ ගහේ මලුත් අඳිමු අපි. දැක්කද ටීචර් ගහ අඳින්න ඉස්සෙල්ලාම පටන් ගත්තේ කොහොමද? යකේ කඳ ඇඳනේ මේ කඳ ඇඳලා ඊට පස්සේ තමයි මෙහෙම ගහ ඇඳන්නේ. ඊට පස්සේ මල් ඇඳලා. මෙතන අයිනින් අපේ ගෙවත් අපි අඳින්නේ මේ ගෙදර නයිනින් අපි අපේ ගෙදර අඳින්න. ගහගාවින් අඳිමු පොඩි. අද ගේ අඳිනුයිද? අන්න මම මෙහෙම ත්‍රිකෝණයක් කැන්දා. ඊපස්සේ මෙන්න මෙන්න කැන්දක් කැන්දා. මෙන්න. නෝ. ඔන්න ගෙද්ද මේ ගෙදර අපි හදලා තියෙන පොඩි මල්වත්ත තමයි මේ හද අඳින්නේ හොඳද? එතකොට ගේත් ඇන්දේ ඒකයි. ඔබ බලන්න පුතාගේ ගෙදර ගෙවත්ti මල් පැල වවලා තියෙනව නේද අම්ම? මල් පැල හදලා. ආ. දැන් ඒව මතක් කරගන්න ඕනේ. දැන් චුට්ටක් නැගිටින්න බලන්න හැමෝම. දැන් නැගිටින්න හැමෝම. ආ නැගිටින්න. දැන් කංකම් බූර එකක් කරන්න යන්නේ ඔන්න. එක දිගටම පන්ති හිටියානේ නේද? ආ නැගිටින්නකෝ කංකම් බූර එකක් කරලා ඉමු චුට්ට. කොහොමම අදින එක චුට්ටකට නවත්තලා ඊට කියන දේ අහන්න. හොඳද පැටියෝ? ඔන්න. කංකම් බූරු. සින් සින් නෝරු කිය මං කියන දේ අහනවද? ඔව් 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 ඔව්. එනං දුවල 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 ගිහින් ඔයාගේ මිදුලේ කියන මල් ගස් බලලෙන්න කි. ඔයාගේ මිදුලේ අම්මා හදලා තියෙන මල් පැල මල් ගස් ටික බලලෙන්න කි. පරිසරය නිරීක්ෂණය කරලා ඕනේ අපි මේවා කරන්නේ. හොඳට බලලා ඉන්න ටීචර් ඉන්න ඔයා එනකම් මොන මල්ද තියෙන්නේ? මල් පිපිලාද? මොන පාට මල් ගස්ද තියෙන්නේ කියලා බලලා ඉන්න ගිහින් යන් පුතේ හැමෝම ගිහින් බලලා ඉන්න. අම්මි යන්න බබා එක්ක බබාට පොඩ්ඩක් පැහැදිලි කරලා කියලා දෙන්න පුතේ මේක මේ මල. අපි මල් වර්ගත් ඉගෙන ගත්තා මතකද? මල් වර්ගත් ඉගෙන ගත්තා නා ගිහින් බලලා ඉන්න.
මෝ බලන්න පුතේ. ආ දැන් ඔගොල්ලෝ ආයේ ආවද හැමෝම? බැලුවද මිදුලේ තියෙන ආමල කඩාගෙනත් ඇවිත්. මලක් කඩාගෙනත් ඇවිල්ලා නේද පුතේ. කඩන්න එපා ඉතින් අම්මේ වාදරේට ආසාවෙන් අදන ඒවනේ නේද? අම්මෝ රෝස මල්ලි අම්මලා හරි ආසයි. කඩන්න දෙන්නේ නෑනේ. ඒකනේ. හරි. දැන් අඳින්න බලන්න ඔයාගේ ගෙවත්තේ තිබුණ මල්. ඔයාගේ මල්වත් අඳින්න ගෙදර. ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට චූටි චූටි මල් ගස් අඳින්න. උත්තේ මල්වත්ති මල් පැණි බොන්නේ සමනලියෝ සඳිමු අපි තව අපිට පුළුවන් එන්න මෙහෙම මුල්ල පියාඹනවා වගේ තනින් ඇද ඈතට අපිට පේන්නේ කුරුල්ල පියාඹනවා අහසේ ඈත පියාඹනකොට ඔන්න ඔහම නේද රෑනක් පේන්නේ ආ ඒ වගේ කුරුළු රෑනක් වගේ අඳින්න හරිම ලස්සනයි නේ මාත් එක්කම ඇඳලා නේද යාළුවෝ දැන් ඕක දැන් පාට කරන්න එපා ගෙදර වැඩක් දෙනවා ගෙදර වැඩි තමයි ඔය චිත්‍රේ ලස්සනට ගෙදර වැඩට පාට කරන්න ඕනේ නේද දැන් අපි ඇඳපු චිත්‍රේ ගෙදර වැඩට පුතා ලස්සනට පාට කරලා ටීචර්ට ගෙන ටීචර්ට එවන්න මේ කුංචි පැංචු Facebook group එකට එවන්න හොඳද කොට ටීචර් බලනවා ඒක ඔක්කොම ऐसा
ඕකනේ ඔයගොල්ලෝ ගොඩාක් හොඳ පුතාලා මං ආදරේ හොඳද ටීචර් කියන හැමදේම හොඳින් අහගෙන ළඟින් ඉඳලා උගන්වනවටත් වඩා සාර්ථක ඕගොල්ලෝ ඉගෙන ගන්නවා පුතේ ඉතින් හරිම ආසයි හරිම සතුටින් මන්නම් ඉන්නේ මොකද මම මේ කරන දේ අද දවසේ මගෙන් දරුවෙක් දෙයක් ඉගෙන ගන්නනි කියන මානසික සුවය සල්ලි කෝටියකටවත් ගන්න බෑ නේද ආ ඒ නිසා ඒ සතුට මට සදාකාලිකව තියෙනවා ඔයගොල්ලෝ නිසා. ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගන්නවා මං ආදරේ ආසයි ඒකට. හොඳ ළමයි. හරි. දැන් එහෙනම් පොත තියන්නකෝ පැත්තකින්. පොත තියලා දුවල දුවල ගිහින් අත් දෙක සබන් දාලා හොදලා ඉන්න අපි කෑම කන වෙලාවට. අද මොනාද පුතේ ටීචර් කිව්වේ ඇට වර්ගයක්. නේද සූදානම් කරගත්තද කාඋපි හරි කඩන හරි මුං ඇට හරි ඔයා කැමති ඇට වර්ගයක් තමයි අද කෑමට ලෑස්ති කරගන්න කිව්වේ කෑම චාට් එක දාලා තිනවා කුංචි පැංචු Facebook group එකේ එතකොට මේ අපේ කුංචි පැංචු YouTube channel එකේ community post එකක් දාලා තිනවා ඉතින් ඒකෙන් හැමෝම මේ චාට් එක අම්මලා අරගෙන බබාලට මේ චාට් එකේ පිළිවෙලට කෑම හදලා දෙන්න අලුතෙන් සම්බන්ධ වෙච්ච අයට කියන්නේ අනිත් අය නම් දන්නවනේ අපි ඊයේ ඉඳන් පටන් ගත්තේ වැඩි නේද පොත් ටික තියන්න පැත්තකින් අත් දෙක හොදගෙන ඉන්න ඔව් හෙට කිරිබත් සූදානම් කරගන්න ඕනේ හොඳද අම්මලා අහුණා නේද හැමෝටම හෙට මොනවාද අපි ලෑස්ති කරගන්න ඕනේ කෑම බබාට හෙට කිරිබත් අද ඇට වර්ගය තිබ්බේ ඉතින් ලෑස්ති වෙන්න वेरी गुड බලන්න කොබ හැඳි අයින් කරන්න හැඳින්නේ මේ අපි කන්නේ හැඳි අයින් කරන්න පුතේ ආ එහෙනම් පටන් ගමුද වැඩි බිම හලන්න බෑ මතකද කො බිබ් එකක් තියනවනම් දාගන්න මේ ඒප්‍රන් එකක් හරි බිබ් එකක් හරි සර්වියට් එකක් හරි කමන්නේ ඇඟට දාගන්න ඇඟි ඇඳුමේ හැලෙන්නේ නැති හොඳේ ඇස්ටි නේද හරි ඔන්න එහෙනම් පටන් ගමු මුලින්ම මොකද කරන්න ඕනේ අපේ කෑම එකෙන් කොටස අපි කෑම කන්දි ඉස්සෙල්ලා මම ඊයේත් කිව්වා මතකද පුතේ කුට්ටක් අපි කුරුල්ලන්ට අයින් කරනවානේ ඉතින් ඔන්න අපි අයින් කරමු කුරුල්ලන්ගේ කොටස ඔන්න ටීචර් කුරුල්ලන්ට අයින් කරා ඒත් මේ වගේ වෙනම එකකට ඔයා කෑම පෙට්ටියෙන් නම් කන්නේ කෑම පෙට්ටියේ පියනට දාන්න ඕනේ කොට දාලා දුවලා ගිහින් ඒක කුරුල්ලන්ට දාලා එන්න මම මේක පස්සේ දාන්නම් එත් මගේ කුරුල්ලෑල්ලට ගොඩක් දුර යන්න ඕන දැන් මං ගියොත් එහෙම ඕගලන්ට මං එන්න වෙලා යනවා නිසා ඔයාලා ගිහින් දාලා එන්න කුරුල්ලෑල්ලට දානකොට අතේ කුණු මොනා හරි ගෑවුනොත් අතාප හොදගෙන මෙන්න හොඳද එතද අපි අතින්නේ කන්නේ ඒ නිසා ආ
දාලාපු යාළුවෝ දැන් කන්න පටන් ගන්න එක ඇටයක්වත් බිම හලන්න නම් බෑ. සම්පූර්ණම කෑම පෙට්ටිය අදත් ටීචර්ට එවන්න ඕනේ. ඔක්කොම කෑවා ටීචර් කියලා ඇට වර්ග කෑවහම මොකද වෙන්නේ පුතේ? ඒක හොඳට ශක්තිය ලැබෙනවා නේද? ආ හැමෝම ඇට වර්ග කන්න ඕනේ. ආසයි නේද ටීචර්ත් එක්ක කෑම කන්න හැමෝම? ඒකනේ. ඔන්න අපි හැමෝම කමු එහෙන්න. ලස්සන්ට කන්න හලන්න බෑ. බිම හලන්න බෑ. මං කිව්වනේ ඇඟිලිවල ගා ගන්න නැතුව මේ ඇඟිලිවල නෙමෙයි අල්ලේ ගා ගන්න නැතුව මෙතනින් එහාට එන්න බෑ ඇඟිලි. හොඳේ. හමු වෙනං හැමෝම. අනකොට පුතේ කතා කරන්නත් බෑ කවුරුත්. හොඳද? ඒක බලන්න ඕගොල්ලෝ කනවද කියලා හොඳ. ඕක්නි. හට වටේම ගා ගන්න බෑ කන ගමන් ගෑවුනොත් පීද ගන්න ඕනේ. හිර වෙන්න ගියොත් අතුරු ගුලා බොන්නොත් මට හිර වෙන්න ගියා කතා කළා මං අතුරු ගුලා බිව්වා. සැරින් සැරේට කටින් කටට වතුර බොන්න බෑ. වතුර එකක් අපි ළඟ තියාගන්නේ හිර වෙන්න ගියොත් විතරයි උගුරයි බොන්නේ. හරිද? ඔක්කොම කාලි ඉවර වෙලා තමයි වතුර කෝප්පේ අරගෙන වතුර බෝතලේ හරි වතුර කෝප්පේ හරි බොන්නේ. තේරුණාද? එහෙනම් කලබල වෙන්න ඕනේ හිමීට කන්න. හරිද? හිමීට කන්න මාත් හිමින් කන්නම්. අපි ක්ලාස් එක දැන් මෙතනින් නවතිමු. හිමින් බබාලා කන්න. කාලා ටීචර්ට මේක පෙන්වන්න ඕනේ. හරිද? කාලා කෑම පෙට්ටි ෆොටෝ එකක් එවන්න ඕන ටීචර්. අද මුන් යට ඔක්කොම කෑවා. ටීචර් අද කඩල ඔක්කොම කෑවා පුතා. ටීචර් අද කව්පි ඔක්කොම ටික මං කෑවා. කියලා එවන්න ඕනේ. හරිද? හා. එහෙනම් බුදු සරණයි පුතාලා හැමෝටම. බයි. God bless you. හෙට තියෙන්නේ කිරිබත්. කිරිබත්තුයි ලුණු මිරිසුයි ඈත් කරගන්න. ලුණු මිරිස් කනවා නම් එහෙමයි තින් සමහර බබාලා. කැමති සමහර කැමති විදිහක්.